උතුර ප්‍රදේශය තුළ රබර් වගාව කරන්න පුළුවන්. වර්ෂා ජලයෙන් තමයි දැනට රබර් වගාව කරන්නේ. නමුත් අපිට ජල සම්පාදනය කරගන්න පුළුවන් නම් මේ වගාව තවදුරටත් ව්‍යාප්ත කරලා උතුරේ දැනට මුඩු බිම්ම පවතින ඉඩම් වලින් ප්‍රයෝජනය ගන්නත් පුළුවන්. උතුරේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළනම් වන්නත් කටයුතු කරන්න පුළුවන්. රබර් පරිශ්‍රණ ආයතනය අලුතින් හොයාගෙන තියෙනවා වියලි කාලගුණයට ඔරොත්තු දෙන්න පුළුවන් විදිහේ ක්ලෝන වර්ග හොයාගෙන තියෙනවා. කිරි අස්සන්න හොඳට ලැබෙන බව අපිට පේනවා. අද කිරි කපීමේදීම ඒක අපිට තහවුරු වුණා. වවුනියාව දිස්ත්‍රික්කය තුළ බලාපොරොත්තු වෙනවා හෙක්ටයාර් 2000 දක්වා වර්ධනය කරන්න ගුණාත්මක අගයෙන් ඉහළ රබර් නිෂ්පාදනය කරන්න පුළුවන්කම තියෙනවා. ඒක වගා කරන ප්‍රදේශය අනුව රබර් ෂීට් එකේ ගුණාත්මක අගය වෙනස් වීමක් සිදුවන්නේ නැහැ. කාර්තාවිට සහසම්බන්ධ වෙන කුඩා රබර් වතු හිමියන්ට අපි විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා අවශ්‍ය සියලුම පහසුකම් දුංගෙවල් ඩයමන්ඩ් රෝල් දිය රෝල් වගේ තැටි ආම්පන් ලබා දීම අපේක්ෂා කරනවා. ඔවුන්ට අවශ්‍ය පුහුණුව සම්පදායකත්වය ලබා දීම තුළින් ඔවුන්ගේ ඵලදායිතාව ඉහළ නැංවීමට අපි අපේක්ෂා කරනවා. මගේ මේ වගාව තව ව්‍යාප්ත කරන්න තමයි මගේ බලාපොරොත්තුව. අත්දැකීමේ හැටියට දැන් මම අද කපන්න පටන් ගත්ත දස් වල ගස් වල තියෙනවා අවුරුදු 7ටම එක පොහොර පාරක් විතරක් දාපු ගස්. එතකොට හිතා ගන්න පුළුවන් අපේ පොළොවට මේ සාකේ ගැලපෙනවද කියලා. අවධානය දීලා සාතු සප්පායම් කරොත් හරියට අවුරුදු 5න් අනිවාර්යෙන් කිරි කපන්න පුළුවන්. දැන් කන්න බෝග වගාවක් කරොත් මුන්න තරන්න වහන්සියක් දරන අවධානමක් ගන්නවද? පළ රබර් සම්වර්ධන පාලනයේදී හම්බ වෙනවා. තාක්ෂණික සහයෝගයෙන් හම්බ වෙනවා. උපදෙස් හම්බ වෙනවා. දිලේශින් කරගෙන යන්න පුළුවන්. ප්‍රවෘත්ති රසවිදීමේ පළමු අත්දැකීමට www.itnnews.lk වෙත එන්න.